කළා මිනි මිනි පොදිලාදු තිමි තිමි ගියදා ඉඳ හිටියාදත් සිහි වෙනවා සිරි පොද දැකලා රංජලා සරෝජිනී මහත්මිය ගායනා කළ ගීතයක් අද උදයන්තේ කුලතුංග ගායනා කළේ. චතුර යම්කිසි දෙයක් අපි විශේෂයෙන් කියන්න ඕනේ. අපි අර දැන් කලින් අපි ඉදිරිපත් කරපු ගීතය, චතුර ඉදිරිපත් කරපු ගීතය, ඒක ටාසන් බාප්පා කියන චරිතය විශ්සෙන එක ගොඩක් අර ප්‍රහසනේ පත්‍ර තමයි ඒ කතාව බර වෙලා තියෙනත්. ඒ වගේ ගීත අපි රසවින්දනය සඳහා යම්කිසි දෙයකින් වෙනසක් කරගෙන තිබෙනවා. චතුර ඒ ගැන යමක් සඳහන් කරන එක හොඳයි. ගීතේ මුල් අයිතිකරුවන්ගේ මම සමාව ඉල්ලනවා යම්කිසි ඉදිරිවීමක් වුණා නම්. මේක මේ හුදෙක්ම වැඩසටහනක විනෝදාස්වාදයේ පිණිස ඒකේ වචන එහෙට මෙහෙට කිරීම පමණයි කරලා තියෙන්නේ. ඒක නිසා මේ මුල් ගීතේ අයිතිකරුවන්ගේ මම හිස නමල මම සමාව ඉල්ලනවා. මේ ඉතින් තරහ නැහැ ගොඩ දිනෙක්, මොකද සින්දු සෑහෙන ප්‍රමාණයක් කොයි විදිහට එහෙම වෙනස් කරලා තියෙනවා මේ හුදෙක් මේ වැඩසටහන වෙනුවෙන් පමණයි. ඉතින් ඒ නිසා මේ කවුරු තරහ නැහැ. ඉතින් වාණිජ පරමාර්ථයෙන් කරන දෙයක් නෙමෙයි. නමුත් රසවින්දනය සඳහා පාවිච්චි කරනවා. නෑ ඒකත් රහට වෙනස් කරපු නිසා උලක් නෑ. මේ මේ තව දෙයක් තියෙනවා. මෙහාටත් තියෙනවා ටාසම් බාප්පට පොඩි අයිතියක්. මොකද ඇත්තම කියනවනම් ටාසම් බාප්පා මේ වැඩසටහන ආරම්භ කරන්න මූලිකව දැන් ඔය කට්ටිය හොයාගෙන යනකොට මීර තමයි තල්ලු වෙලා හිටියේ ඉස්සෙල්ලම. මොකද ඒ කතා? නෑ මම ගිහිල්ල ඔය කටහඬ වෙනස් කරනවා කියන එක මම මගේ තිබුණ වෙන කටහඬක්. ටාසන් බාප්ප කටහඬ නෙමෙයි. දැන් ඇත්තටම මොකද වෙලා තියෙන්නේ කියලා බලන්න. ඔය වගේ ස්ටයිල් එකට තමයි මම මේක ප්‍රසන්ට් කරන්නේ. ඉතින් ඔක්කොම කතා කරලා යන විදි සින්දු වෙනස් වෙන්නේ. ඔක්කොම කතා කරා. පස්සේ දවසකට ගෙවන ගාන පිළිබඳ ප්‍රශ්නයක් ආවා. නෑ හැමදාම ඒක දරාගන්න බැරි වුණාද? ඔව් ඒක හැමදාම හවසේක ඉන්න ඕන. මට ලොකු ගාණක් කියනවා මම පොඩ්ඩක් ඉන්න කියලා. මෙහෙම ගණන් ඇදුවා දවසට රුපියල් 300යි. මං කියම් බුලත් විඩ කඩයක් දැම්මත් ඒ ගාණ ගන්න පුළුවන්. ඉච්චර දුක් විඳින්න ඕනේ නැණි කිය. මම ඉතින් බෑ කියලා අයින් වුණා. ඉතින් හැබැයි මට වඩා හොඳට නෑ මේ ඒ වෙනකොට මම මේ ආයතනයේ සේවකෙක්. ඊට පස්සේ මට පවර් ප්‍රැඩි තමයි යෝග බොහොම හොඳට කරා. ඊට පස්සේ ආයි මම ඒ එතනම ආයි මගේ ඔය හඳින් ප්‍රෝග්‍රෑම් එකකුත් ගියා. මේකත් ගියා. ඉතින් ගියා. උදයන්තය සංගීත පාමුල සෙනසුරාදා සාය ඉරිද අපිට කියන්න දැන් ඔබට සයන කොටස් ප්‍රමාණයක් දැන් මේනකොට විකාශ වෙලා අවසන්. කොහොමද ලැබෙන ප්‍රතිචාර? කාලයකට පස්සේ මගේ දැන් ස්වාධීන රූපණි සේනාව තමයි පේන්නේ. ඔව් මේ ත්‍රිශූල දීප් තඹේට අයිය තම අධ්‍යක්ෂණය කළේ. නිව්ටන් අය තමයි ප්‍රොඩියුස්. ඉතින් ඒ ටෙලිග්‍රාම් එක මේ සෙන්සෝ දෙවිද තමයි යන්නේ.
කාලකින් තමයි මේ හැබැයි දනංජය සිරිවර්ධන විනු අපි කට්ටිය තමයි ඩ්‍රාමේක ඉන්නේ. ඉතින් මේ නාට්‍ය මොද සෙන්ස්වාදී දෙයක් නිසා මේ මම හිතන්නේ ගොඩක් අය එක බලනවා නිවාඩු දවස් දෙකනේ. ඉතින් ප්‍රතිචාර ගොඩක් තියෙනවා කාලකින් දකින හින්දත් මේ ඒ නාට්‍ය හොඳ නාට්‍යයක්. මම ආරාධනා කරන හැමෝටම බලන්න කියලා. ලස්සන කතාවක් කියන්න ඕනේ කතාව. මනුස්සයෙක් ඔයා එන්න කියන්නේ මට අමතකුණා ඇත්තටම. තේ ටික හදාන් මේ මිනිස්සු එතන බලන් ඉන්න දොරකඩ ගාවට වෙලා අපි මේ කතා කර කර ඉන්නවා. කියන්නේ කියන්නේ ස්මෝල්ට අපි මොන ගාන කතා කරමු. මේ බලය ජවයේ ශක්තියන ස්මෝල්ට වගේ එන්චාන්ට් අපිත් එක්ක ඉන්නවා චටන් මියුසික් වැඩසටහනේ මේ පැය දෙක පුරාම. අපිට ඕන නම් දැන් පොඩි අවස්ථාවක් ගන්න පුළුවන් සංගීත පාමුල නාට්‍යයේ කොටසක් නරඹන්න. සෙනසුරාදාසා එනදා රෑ 7:30ට සංගීත පාමුල. අක්කේ සමත් මට උදව් කරේ අනුකම්පා කරලා. මගේ හස්බන්ඩ් එයාගෙන වැරදි විදිහට තේරුම් අරගෙන. නී දැන් දේන ඔයාව ඩිවෝස් කරලා නින්නේ. මට එයාගේ අම්මා කිව්වා ඔක්කොම විස්තරේ. එයාගේ අම්මා නම් මෙමේ වඩ දරුවෙක් ඉන්නව නේද? මගේ දරුවා පැහැර ගන්නවා කියලා මට එක එක කෝල්ස් එනවා. දැන් මං දරුවා හදන්න ගේ ඇතුලේ හිර කරගෙන. අපි බලලා යන්න. මම තව දවස් 3-4කින් යනවා. මගේ අක්කම බලාගෙන. ඔයාට මගේ මොන හරි උපකාරයක් ඕනද? සෙනසුරාදා සායිරිදා රෑ 7:30ට සංගීත පාමුල. අපි ඉස්සරහට තව ටිකක් නැට්ටි ගැන කතා කරමු. සංගීත නිපුන් චම්පා කල්හාරි මහත්මයා. දැන් ඔබතුමිය ගොඩක් කලකට වැඩසටහන් වලට සහභාගි වෙනකොට අපි බලාපොරොත්තු වෙන සහ අපේ ප්‍රේක්ෂකයෝ බලාපොරොත්තු වෙන ඉන්නවා හින්දි ගීතයක්. නමුත් ඔබතුමිය ගායනා කරපු සිංහල ගීතත් සෑහෙන ප්‍රමාණයක් තියෙනවා. දැන් මේ කතා කරන වකවානු එහෙම සිංහල ගීත ඔබතුමිය ගින් නිර්මාණය වෙනව අඩුද? එමෙතන් කරපු ඒවා ප්‍රචාරය වීමේ මදිකම නිසා අලුතින් කරන්නට යම්ක්ෂාකාරයකින් අකමැත්තක් මැලිකමක් තියෙනවද? මොකද වෙලා තියෙන්නේ? මෙහෙම එක්තරා කාලයකට කියන්නේ 80 දශකයේ අවසාන කාලයේ විතර වගේනකොට 90 මුල් කාලයේදී ගොඩක් චිත්‍රපට පසුවෙන් ගායනයට මම පෙළඹුණා. නමුත් පෞලි කාලේ නම් චිත්‍රපට පසුපින් ගීත රැඳෙනවා අඩු වුණා අතරම. ඒකයි මම පෞද්ගලික ජීවිතේ කාර්යබහුල වීමත් එක්ක අද අර ඔබ කියපු කාරණාවක් තියෙනවා. මොකද මම හිතන්නේ මාධ්‍ය ආයතන ප්‍රමාණය වැඩිවීම බලන ප්‍රේක්ෂකය හතර වටේටම බෙදලා ගින්දන ග්‍රාහකයෝ. ඉතින් මම හිතන්නේ අපි ගායන ගීතයක් මොන නාලිකාව තුළින් අපි ප්‍රචාරය කරනද ඒක ග්‍රහණය වෙනවාද කියන එක ලොකු ප්‍රශ්නයක්. මම හිතන්නේ මට නෙමෙයි කාටත් අපේ පොදුවේ ශ්‍රේෂ්ඨවල ඉන්න නියලන හැමෝටම තියෙන දෙයක් ඒක. ඒකත් එක්තරා ප්‍රශ්නයක් වුණා. කොහොමත් පොදුවේ ගත්තොත් මම චම්පා කල්හාරි කියන්නේ නිර්මාණ වලට හරි මැලියෙක් කෙනෙක්. ඒකත් කියන්න ඕනේ. මම හිතන්නේ මම හරි වාසනාවන්තයි මේ එහා පැත්තේ අපේ ක්‍රිස්ටොෆර් අංකල් එහෙම අපි මම දන්නේ පුංචි කාලේ ඉඳන්ම අපි සින්දු කියනකොට එදා ඉඳන් උදව් කරා. ඉතින් අර නව ගීත ගායනයට නම් මැලි වුණා තමයි ඇත්තටම. නිර්මාණ බිහි කරන්නත් ටිකක් නෙමෙයි ලොකු අපහසුතාවයක් තියෙනවා. දැන් ඒක සාධාරණීකරණය කරන්න බෑ අපිට මොනම ආකාරයෙන්වත්. ජනග්‍රහණයයි මාධ්‍ය ආයතන ප්‍රමාණය වැඩි වෙනකොට ඕක ඉතින් අපිට අපි වාසනාවන්තයි ඒ කාලේ ආපේක. මේ ලොජනා ෆෝන් එක ගත්තේ සින්දුව කියන්නද? එන්නේ මට පෙන්නන ඔයා 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 කියලා නිකන් ඉක්ම ලෑස්ති වුණා කෝකටත් කියලා. කෝකටත් හොඳයි ලෑස්ති. මම කතා කරන්න නෑ දුවේ කතා කරන්න කලින් ගීතේ කියන්නේ. මල් දැක
හිතයේ නලවැල්ල මගේ ගෙලේ හර සොල්ලයි ඔබේ නෙත්කෙලුම් මිල්ල අදත් මගේ අතින් නැල්ලයි පෙරර මහත්ම ගායනා කළ ගීතයක් අද ලෝචනා ඉමාශි චැටල් මියුසික් වෙනුවෙන් ගීතය ගායනා කළේ පුත්‍ර සමාගම මනෝරත් මහත්මයා කළ නිර්මාණයේ වේදිකා නාට්‍ය. මෙන්න නැවතත් සමාගමක් අපිට වේදිකාවේදී මුණ ගැහෙනවා. ඒ බාල සමාගම. බාල සමාගමේ නිර්මාණ අධ්‍යක්ෂවරයා යන්නේ අපේ හිතවත් මිහිර. දෙවනි නාට්‍ය. මොකක්ද පාදක වෙන කතාව? මේක බාල සමාගමෝ කියනකොටම අපිට මතක් වෙනවනේ මේක. අපි කියනවා නිකන් අපිට වඩා බුද්ධියෙන් අඩු අය ආශ්‍රය කරන්න එපා කියලා අපිට ඉස්සර කියනෝ නේද? මිතුරන් ආශ්‍රයේදී හොඳ උගත් මිතුරන් ආශ්‍රය කරන්න කියන කතාවක් තියෙනවනේ. ඒක තමයි බේස් එකක් ඇටිට යන්නේ. මේක මම කියන්නේ සමාජයේ කවුරු වුණත් එයා වටේ තියාගෙන ඉන්නේ මෝඩය නම් ඉතින් අපි දන්නේ. ඒ කතන්දරේ තමයි මගේ බේස් එකේ තියෙන්නේ. මේක ප්‍රහසන නාට්‍යයක් ඇටිට කරෙන්නේ. අජිත් ලොකුගේ සහ වසන්ත දුග්ගන්නාරාල කියන නළුවන් දෙදෙනයි මායි පමණයි චරිත තුනයි නාට්‍යයට. මේ දැන් සාමාන්‍යයෙන් මේ කියන්නේ මේ නූතන ප්‍රවණතාවය තමයි ශිල්පීන් ප්‍රමාණය අඩු කිරීම. නෑ මගේ කෝකුක්කෝ නාට්‍ය 7 දෙනෙක්. 7යි. මගේ 3යි. 3යි. ඒක හේතුවක් වුණා. මොකද අපි යම්කිසි වැඩසටහනකට කළා ඒ ප්‍රසනේ නාට්‍ය මුල් කොට අවසාන අංගයේ හැටියට කොටසක් ඒක කරාට පස්සේ තමයි මට හිතුනේ මේක මෙච්චර අපරාධ මේ පොඩි කෑල්ලකට මේක කරන්නේ මේක තව දිගට යන්න පුළුවන් කියලා. ඉතින් දුග්ගන්නාරාල් මහත්තයා යෝජනා කළා මල්ලි උඹ මේක ලියහන්කෝ වේදිකා නාට්‍ය හැටියටම අපි 3 දෙනා ඉන්න. මමත් ඉතින් හිතුවා හොඳයි ඉතින් 3 දෙනෙක් බලමු කරලා කියලා. ඉතින් හරි අමාරුයි ඇත්තටම එක දිගට නාට්‍යයක දැන් අදත් මේ එනකොට රිහර්සල් කරලා ආවේ. ඉතින් සින්දු කියනකොට එහෙම වෙනස දැනෙනවා උගුරට වෙච්ච දේ. ටිකක් අමාරුයි. ටිකක් මහන්සි වෙන්න ඕන. හැබැයි ඉතින් ඒක වෙන අත්හදා බැලීමක්. හොඳයි. දුකත් මගෙන් කාලෙකට පස්සේ ආපු වේ. දුකයි ආ කාලෙකින් අජිත් අයියායි ඉතින් මට වඩා ප්‍රවීණම දෙන්නෙක් එක්ක මට වැඩ කරන්න ලැබුණේ. සහ මේකේ සතුටුම කාරණාව දැන් මම කොක්කෝ නාට්‍ය ඇඹිලි පිටිය ප්‍රදර්ශනය කරා. මගේ ඉතින් එහෙ කට්ටියන්න දැන් මොකද කරන්නේ? මං කෝ අලුතින් නාට්‍යයක් ලියනවා. පළවෙනි ෂෝ එක මං කරනවා. මං කෝ තාම ලියලා නැහැ. හරි හරි හරි. මම තමයි කරන්නේ කියලා දැන් පිටපත ලියන්න කලින් පළවෙනි ෂෝ එක ඇඹිලි පිටිය බුක් කරා රත්නායක කියලා අයිය කෙනෙක්. පළවෙනි ෂෝ එක ඇඹිලි පිටිය මම තමයි පළවෙනික් කරන්නේ. දෙවෙනි කිල්ල තංගල්ලෙන් තාම පිටපත ලියලා නැහැ. දෙවෙනි ෂෝ එක අපි කරනවා දෙවෙනි එක. ඉතින් ජුනි 21 සහ 24 ඇඹිලි පිටිය සහ තංගල්ලේ මම දර්ශන දෙක කළා තමයි කොළඹ මංගල දර්ශනෙට එන්නේ. හේතුව ඒගොල්ලෝ ඒ තරම් ආදරෙන් කරපු ඉල්ලීම නිසා. නැත්නම් සාමාන්‍ය නාට්‍යයක් බලලානේ බුක් කරන්නේ අපිටත් දෙන්න කියලා. ඉතින් ඒ විශ්වාසයක් තිබුණේ මං ගැන නෑ මල්ලි. උඹ කරන එක අපි දන්නවා. උඹ ඒක හොඳ එකක් දෙනවා මං කොයි. ඉතින් මම මේක ලියනකන් හිටහල්ලා ෂෝදා ගන්න කලින් කියලා. ඉතින් නමුත් ඒක හොඳ පෙළඹවීමක් වුණා. ඒ නිසා අනිත් වැඩ පැත්තකට දාලා මේක කරන්න මේ පැත්තේ අනිවාර්යයෙන්. ඒ නිසා ඒ ආදරණීය මැදිහත් වීම චානක කොඩිතුවක් උසහා රත්නායක
මිතුරන් දෙදෙන. ඒ අනුව අපි චෝදකක් කොළඹ මංගල දර්ශනය හැටියට අපි ලනල් වෙන්හි ජූලි තුන්වැනිදා 6:30 පමණක් දර්ශනයක් කරන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් ආරාධනා කරනවා, මං හිතන්නේ කොක්කෝ නාට්‍ය දර්ශනවාර 175 පැනලා තියෙනවා. ITN එකෙන් අපිට ලොකු සහයෝගයක් දුන්නා. ඒ සම්බන්ධෙනුත් මේ වගේම අපි ඇවිල්ලා වාඩිලා කතා කරා. නරිබුරුති කරනකොටත් මේ වගේ කතා, එතකොට කොණ්ඩෙ ටිකක් තිබුණා. ඇවිල්ලා කතා කරා. ඉතින් ඒ වගේම අදත් ITN එකෙන් ඒ සහයෝගය දුන්නා. ඉතින් බාල සමාගමත් රට පුරා යන්නේ, ඒක ලොකු ආශිර්වාදයක්. අනේ අපි සුභ කතනවා. මිහිරල කරන දේවල් ගැන ප්‍රේක්ෂකයන්ට සමාජයේ මොකද විශ්වාසයක් තියෙන නිසා තමයි ඔය පිටපත ලියවෙනකොටම මිනිස්සු වැඩ බාරගන්නේනේ. අපි කරන්නම් මල්ලි වා කරගෙන යන්නේ කියලා ඒ විශ්වාසය ගොඩනගන්නේ. ඔබට තියෙන ආදරය සහ ඔබ යමක් කරොත් ඒක හොඳයි කියන එක ප්‍රේක්ෂකයෝ සහ රසිකයෝ දන්න නිසා. ලෝචන අත ගහ පොළොත් වැඩේ මොකද? රූපලාවන්‍ය පැත්තට. පොඩ්ඩක් යමු නා. මොකද මේ මට හිතුණ පොඩ්ඩක් ව්‍යාපාරයක් පටන් ගන්නට ඕනි කියලා. ඉතින් දන්න දේ තමයි, ඉතින් මොකද ලස්සන වෙනවයි කියන දේ කාන්තාවන් හැටියට විශේෂ දෙයක් නෙවෙයි. ඉතින් හැමදාම අපිට වුමනයි ලස්සන වෙන්න, තව තව ලස්සන වෙන්න තමයි අපිට වුමනයි. ඉතින් දැන් මේක තරඟයක් වෙලා තියෙන්නේ. ඉතින් මං හිතුවා ඒ තරඟයට මටත් යන්න තියෙනවා නම් හොඳයි කියලා. ඉතින් මං අලුතෙන් රූපලාවන්‍ය ගාරයක් ව්‍යුක්ත කළා. පාමන් කර තියෙන්නේ මොකද අයිනාව නෝට්ඩ වගේ. එන්න එන්න ඔයාලටත් පුළුවන්, අපි ඔයාට ඩිස්කවුන්ට් එකක් දාලා මොන හරි ෆේෂල්යක් ගොඩ ගන්න මොන හරි උත්සාහයක් දරන්න පුළුවන්. අමාරු වෙයි, ඒ අමාරු ඒ වැඩේ මම බාර ගන්න කැමති අයියේ. මම සන්තෝෂයි ලොක්කනව ආවත් තමයි මේ කොච්චර පාමකඩ ඊශ්වරී රෝඩ් එකේ තියෙන්නේ සැලොන් ලොෂ් තමයි නම. ඉතින් ඉතින් ඒ වගේ ෆිල්ම් එකකුත් ආවා. මොකක්ද? ලොස් වර්ල්ඩ් කියලා නේ. ලොස්ට් නේද? ඔක්කොම එන්නේ ඇත්තටම මේ පොණ්ඩ හදාගන්න මූණ හදාගන්න ලෝචනා බලන්නත් එක්ක ඕ ඒ ආවම පොණ්ඩ කපාගෙන මූන්ට පොඩි ෆේෂල් එකක් දාගෙන එහෙම යන්නත් පුළුවන්. පොඩි ගානක් දීලා බාප්පාගේ ඉංග්‍රීසි පාඩම සඳහා ඉංග්‍රීසි ඉගෙන ගන්න රයිට් ඉංග්‍රීසි කිව්වහම මේවා ඇවිල්ලා මේ 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 මෙහේ ඉංග්‍රීසි නෙවෙයි, මේවා ඉතියෝපියන් ඉංග්‍රීසි. හරි, අපි කොහොමද ඉංග්‍රීසි වාක්‍යයක් හදන්නේ? How to make a tension. වාක්‍යයක් හදන්නේ කොහොමද? මම ඔයාට නැවතත් ආදරේ. දැන් ඔයා ගෙදර ගිහිල්ලා ඔයාගේ පෙම්වතියට කියනවා මම ඔයාට නැවතත් ආදරේ කියන. එනකොට කියලා එනවා I love you කියලා. කොහොමද ගෙදර ගිහිල්ලා කියන්නේ නැවතත් ආදරේ? බෑ මොනවද අර ළමයිට කියනවා අපිට ආයි රිලව් එකෝ කිව්ව හරි එනවා අයි රිලව් යෝ. අයි රිලව් යෝ. මම නගරෙන් ටවුන් එකෙන් කෙනෙක් අසාද බැඳලා ඉන්නවා කියලා කොහොමද වාක්‍ය කියන්නේ? අපිට කියන්න පුළුවන් I am Mary City. එහෙම නගරයෙන් කසාද බැඳලා නැත්තම් කියන්න පුළුවන් I am Nomary City. දෙපාරක් විතර බැඳුවොත් කියන්න පුළුවන් I am Mary City. පෞගේ දවසක මම ඉගෙනුව පාඩම බබෙක් හතර වතාවක් යම් දෙයක් මිලදී ගන්නවා. කොහොමද වාක්‍ය හදන්නේ? හතර වතාවක් ළමයෙක් යමක් මිලදී ගන්නවා කියලා කියන්න පුළුවන් බයි 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 අ බබා. අපරේ නම් හය වෙනකන් ITN FM ආන්න. එතකොට ඉතුරු ටික හොඳ දැනුමක් ලබා ගන්න විශේෂයෙන් ඒ කියන්නේ ඉංග්‍රීසි භාෂාවෙන් සෑහෙන දුරට ඉස්සරහට යන්න පුළුවන්. සෑහෙන දිනක ඉංග්‍රීසි දැනුම මොට්ට කරලා තියෙනවා. ඒ ඇති. සුජිනේ මොනවාද අලුත් වැඩ කටයුතු? සංගීත නිර්මාණයම කරාද පෞගිය කාලේ?
ගීත හතරක් කරලා තියෙනවා. ඒක තාම ප්‍රචාරේ නැහැ, දුන්නෙත් නැහැ. ඒ ඉතින් රාජකාරී එක්ක ඉතින් කරන්න ටිකක් අමාරුයි මට. කාර්ය බහුලයි. ඉතින් ගෙදර යනකොට හවස් වෙනවා, ආයෙ උදේ එනවා. ඉතින් ගොඩක් අමාරුයි. ඉතින් හෙදියක් අනිසයි කාර්ය බහුලයි. දැන් මේ මැස්සත් එක්ක අපිට ඊළඟට කතා කරන්න සිද්ධ වෙන දේ තමයි ඩෙංගු වදුර. මොකද බොහෝ ප්‍රදේශවල, ලංකාවේ බොහෝ ප්‍රදේශවලට වැස්සේ ලැබෙන තත්ත්වයක් තුළ නැවතත් මේ වැස්ස පහව ගියාට පස්සේ ගලේ රැඳුණු ස්ථානවල මදුරු අනුභවය හැකි. ඒ නිසා දැම්ම ඉඳම්ම ඒ සඳහා සූදානම් වෙන්න, දැනුවත් කරන්න. මොකද එක කාලයක් අපිට මහ ව්‍යසනයක් බවට පත් වුණා ඩෙංගු වදුර. ඒක දැනුවත් කිරීම විශේෂයෙන් මාධ්‍ය, සමාජ ආයතන ඒ ක්‍රියාපිළිවෙත් නිසා යම් ප්‍රමාණයකට ඩෙංගු වදුර අඩු කර ගැනීමට පිළිවන්කමක් ලැබුණත් නැවත නැවත ඇතිවිය හැකි. මොකද දැන් වර්ෂාවෙන් පස්සේ ඔවුන්ට බෝවිය හැකි ස්ථාන සුලභ වෙලා තිබෙන නිසා තමන්ගේ ගෙදරින් පටන් ගන්න, අනිත් ඒවා ගැන ඊට පස්සේ පස්සේ හිතන්න, තමන්ගේ ගෙදර ටික ඉස්සනවට පිසුදු තියාගන්න. මොකද මේ ඊට පස්සේ අල්ලපු ගෙදර බලන්න එහෙම එහෙම කතා වෙලා මුළු පරිසරයම මදුරුවන් බෝවිය හැකි ස්ථාන විනාශ කරලා දාන්න. ඒකට අපේ ඩෙංගු වලින් එතරම් ලොකු බලපෑමක් ගැටලුවක් වෙන එකක් නෑ. මේ ශ්‍රී ලංකේය ටෙලිවිෂන් බලාපොරොත්තුව චැට් ඇන්ඩ් මියුසික්. ඔබ දුනි නූපන්